මෙවන විට දෙවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමග ගංගා කිහිපයක ජලමට්ටම් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කළුගඟ කුඩාගඟ කලාවේල ප්‍රදේශයෙන් ගංගුතුරු තත්ත්වයන් වාර්තා වනවා. එමෙන්ම ගින්ගඟ බැද්දේගම ප්‍රදේශයෙන්ද ගංගුතුරු තත්ත්වයන් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. එමෙන්ම නිල්වලාගඟේ තල්ගහගොඩ සහ පනාදුගොඩ ප්‍රදේශයෙන්ද ගංගුතුරු තත්ත්වයන් වාර්තා වනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ ඊයේ දිනට සාපේක්ෂව අද දිනේ වර්ෂාපතනය අඩු වුවත් තවත් දින කිහිපයක් මෙම වර්ෂාපතනය පවතින බවයි. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පෙර දිනවලට සාපේක්ෂව වර්ෂාපතනය අඩු වීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් මේ නීති දෙක ප්‍රවාහය දිගටම පවතින හින්දා නීති දෙක කොටසේ වර්ෂාපතනය අඩු වුණත් අවස්ථානුකූලව නැවත ඇති වෙන තත්ත්වයන් තියෙනවා. ඒතර මේ තත්ත්වය යටතේ බස්නාහිර, සබරගමුව, ඊට අමතරව නුවර, නුවර එළිය, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. එතකොට මේ තත්ත්වයේ ඊයේ දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ ප්‍රමාණාත්මකව අඩු වීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. පැවති අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් නැටී තිබුණේ මේ ආකාරයටයි. මෙතර හොරණ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අදුදැසන පිටත්ව ගිය සිසුන් මෙලෙස අපහසුතාවයට පත් වුණා. හැබැයි අධික වර්ෂාවත් සමග හලාවත ප්‍රදේශයේ වෙරළ ඛාදනය වී තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර විපතටපත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදාව තවදුරටත් ක්‍රියා කරනවා. මේ අතර රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට තවදුරටත් ගංවතුර තත්ත්වයක් පවතිනවා. ඒ අනුව නිවිතගල අධ්‍යාපන කොට්ටාසයට අයත් කරංගොඩ විද්‍යාලයේ පවත්වාගෙන යනු ලබන සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානය ගංවතුරෙන් කොටුව තිබෙනවා. ඒ හේතුවෙන් විභාග ශාලාධිපති ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සහ ප්‍රශ්න පත්‍ර ඔරුමගින් විභාග මධ්‍යස්ථානය කරා රැගෙන ගියේ මේ ආකාරයටයි.